පීමහංසමාලි. පීමහංසමාලි කියන්නේ ලංකාවේ තමත් ජනප්‍රිය චරිතයක්. ඉතින් පීමහංසමාලි කාලෙකට කොහොමත් සෝෂල් මීඩියාවල හිට් වෙනවා. මොනවහරි සෝෂල් මීඩියා හෙලවෙන කැළමෙන දෙයක් කරනවා. ඉතින් දැන් අලුත්ම නිවුස් එක තමයි නිරූපණ ශිල්පී පීමහංසමාලිගේ වත්කම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශනයට අදාළව මෙරට පෞද්ගලික ආයතනයකට සම්බන්ධ ඉහළ පෙළේ නිලධාරියෙකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත තිබුණා කියලා සඳහන් වෙනවා. පොලිසිය නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාසේ විසින් ඔහුට ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පැමිණ ලෙස දැනුම් දුන්නද ඔහු මේ වෙනතුරු ඒ සඳහා පැමිණ නැති බවද වාර්තා වෙනවා. පීම හංසමාලිගේ ප්‍රධාන ආදායම් ලෙස ඇය සඳහන් කරලා තියෙන ආයතන සම්බන්ධයෙන්ද මේ වෙනට විමර්ශන පවත්වනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව ඇයට සමීපතම පුද්ගලයන්ගේද බැංකු ගිණුම් පරීක්ෂා කොට ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමටද CID මේ වෙනට විමර්ශන පවත්වමින් සිටිනවා කියලා තමයි ලංකා cnews.com වෙබ් අඩවිය සඳහන් කරන්නේ. ඊටත් අමතරව මේ වෙබ් අඩවිය සඳහන් කරන සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය ජාවාර මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනි පීමි හංසමාලිගේ ලෝලි ආයතනය මගින් සිදු කර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව දැනු දුන්න කියලා. පීමි හංසමාලිගේ ලෝලියා ස්කින් කෙයාර් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මගින් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදුගෙන් ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරයේ මගින් විදේශ ආයතනය හා අපනයන සිදු කර ඇද්ද යන සම්බන්ධයෙන්ද ඒ විදිහට විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් දන්වා සිටියා කියලා වෙබ් අඩවියේ වාර්තා කරනවා. පට්ටියගේ පියුමි හංසමාලි ගෝමස් යන අය නිරූපිකාවක් වශයෙන් පෙනී සිටි තා කෙටි කාලයක් තුළ නවීන පන්නේ මෝටර රථ අධිසභෝගී මහල් නිවාස මිලදීගෙන විවිධ දේශපාලඥයන් ඇසුරු කරමින් සුපෝගභෝගී ජීවිතයක් ගත කරන හේන් ඇය නීති විරෝධී ක්‍රියාවන් සිදු කර මේ මුදල් උපයාගත්තේද යන්න පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඉඳලා තියෙනවා. මුහුණ ඇතුළු සමසුදු කරන ආලේපන අලෙවිකරණ ව්‍යාපාරයක් වන පීම හංසමාලිගේ ලෝලිය ආයතනය සම්බන්ධයෙන් සමාගම් රජිස්ට්‍රාර් කාර්යාලය මගින් මෙම ව්‍යාපාරයේ ලියාපදිංචය සම්බන්ධයෙන් වාර්තා ලබාගත් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තියෙනවලු. ලංකා cnews.com වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනවා.